ටෙස් ක්‍රිකට් තරගයක වාර්තාවක් තියෙනවා කියන එක ලේසි පාසු දෙයක් නෙමෙයි. ඉතින් එහෙම තියෙන වාර්තාව තව කෙනෙක් කැඩුවම් වාර්තාව හිමි වුණ කෙනාට මොන තරම් දුකක් ඇති වෙනවද නේද? අපි අද කතා කරන්න යන්නේ කවදාවත් ඒ වගේ දුකක් උරුම වෙන්නේ නැති, ඒ කියන්නේ කඩන්න බැරි වාර්තා තියෙන පිරිසක් ගැන. ලෝකයේ ටෙස්සරම් ලැබපු රටවල පළවෙනි ශතකයේ ගත්තේ කවුද කියලා තමයි අපි මේ බලන්න යන්නේ. ඕස්ට්‍රේලියාව. ටෙස්ට් ඉතිහාසයේ පළවෙනි තරගයේ තිබුණේ ඕස්ට්‍රේලියාවයි එංගලන්තයයි එක කියලා ඔයාලා දන්නවනේ. ඒ තරගයේ පළවෙනි පන්දුවට මුහුණ දීපු චාල්ස් බෙනමන් තමයි ලෝක ටෙස්ට් ඉතිහාසයේ වගේම ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පළවෙනි සතකේ ලබා ගන්නේ. ඔහු මේ ඉනිමේ එංගලන්තයට එරෙහිව ලකුණු 165ක් ලබා ගන්න සමත් වුණා. ලෝක ක්‍රිකට් ඉතිහාසයේ එක පරිච්ඡේදයක් තමන්ගේ නමට ලියාගත්ත WG ග්‍රේස් තමයි එංගලන්තය වෙනුවෙන් පළවෙනි ටෙස්ට් සතකේ ලබාගෙන තියෙන්නේ. ප්‍රතිවාදීව වෙලා තියෙන්නේ ඕස්ට්‍රේලියාව. ග්‍රේස් ටෙස්ට් පිටියේ ලොකු දෙයක් කරලා නැති වුණාට පළමුවන තරඟවල ලකුණු 54,000කුත් අඩළු 2,800කුත් ගත්ත ක්‍රීඩකයෙක් තමයි ග්‍රේස් කියන්නේ. ටෙස්ට් තරඟවල ගොඩක් වේගෙන් ලකුණු ලබාගත් ජිම් සින්ක්ලෙයා තමයි දකුණු අප්‍රිකාව වෙනුවෙන් පළවෙනි සතකේ අරගෙන තියෙන්නේ. සින්ක්ලෙයා පළවෙනි සතකේ විතරක් ගහලා නැවතුනේ නැහැ. දකුණු අප්‍රිකාව වෙනුවෙන් පළවෙනි ශතක තුනම රැස් කරගෙන තියෙන්නේ මේ ක්‍රීඩකයා තමයි. 1899 එංගලන්තයට එරෙහිව තමයි සින්ක්ලෙයා මේ වාර්තාගත ශතකය රැස් කරගෙන තියෙන්නේ. නවසීලන්තයේ මෙතෙක් බිහිවුණු දක්ෂතා අතින් ඉහළින්ම ඉන්න ක්‍රීඩකයෙකු විදිහට තාමත් විචාරකයන්ට හඳුන්වා දෙන්න පුළුවන්කම තියෙන ටෙස්ට් ක්‍රිකට් සාමාන්‍ය 65.72ක් තියෙන ස්ටිව් ඩේවිස්ට නවසීලන්තයේ වෙනුවෙන් පළවෙනි ශතකය අරගෙන තියෙන්නේ මේ දක්ෂ ක්‍රීඩකයා. ප්‍රතිවාදීන් වෙලා තියෙන්නේ එංගලන්ත කණ්ඩායම. 1930 තමයි මේ ශතකයේ වාර්තා වෙලා තියෙන්නේ. කොදෙවන්ගේ වාර්තා පළවෙනි ශතකයේ වාර්තාව එන්නේ ක්ලිෆර්ඩ් රොච් කියන ක්‍රීඩකයාගේ. ක්ලිෆර්ඩ් 1930 දී එංගලන්තයට එරෙහිව තමයි මේ ශතකය රැස් කරගෙන තියෙන්නේ. ක්ලිෆර්ඩ් තමයි කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පළවෙනි ද්විතීයික ශතකයත් ලබාගත් ක්‍රීඩකයා විදිහට වාර්තාගත වෙලා තියෙන්නේ. ලාල් අමරනාත් තමයි ඉන්දියාව වෙනුවෙන් පළවෙනි ශතකය රැස් කරගෙන තියෙන්නේ. අමරනාත්ගේ පළවෙනි තරගයේදී තමයි ශතකය රැස් කරගෙන තියෙන්නේ. අමරනාත් මේ ඉනිම වාර්තා කරන්නේ එංගලන්තයට එරෙහිව 1933. පස්සේ කාලෙක අමරනාත් ඉන්දියාවේ තීරීම් කමිටුවේ නිලධාරියෙකු විදිහට කටයුතු කළා. ක්‍රිකට් කළමනාකරුවෙකු විදිහටත් ඔහු කටයුතු කළා තියෙනවා. ක්‍රිකට් විචාරකයෙකු විදිහටත් ලොකු සේවයක් කරලා තියෙන පුද්ගලයෙක් තමයි අමරනාත් කියන්නේ. පාකිස්තානයේ වෙනුවෙන් පළවෙනි ශතකය රැස් කරගෙන තින්නේ නසාර් මොහමඩ් කියන ක්‍රීඩකයා. ඔහු පාකිස්තානයේ මුහුණ දීපු දෙවන ටෙස්ට් තරගයේදී මෙම ශතකය රැස් කරගත්ත වගේම පාකිස්තානයට ඒ තරගයේදී ඉනිමක ජයක් ලබා ගන්නත් මේ ශතකය ප්‍රයෝජනවත් වුණා කියලා තමයි ක්‍රිකට් ඉතිහාසයේ ලියවෙන්නේ. 1952 දී තමයි නසාර් මේ ශතකය රැස් කරගන්න සමත් වෙලා තියෙන්නේ. සිදත් වෙත්තමුණි තමයි ශ්‍රී ලංකාව වෙනුවෙන් පළවෙනි ශතකය රැස් කරලා තියෙන්නේ. සිදත් මේ ඉනිම ක්‍රීඩා කරලා තියෙන්නේ පාකිස්තානයට එරෙහිව තරගයකදී. පාකිස්තානයේ භූමිය මත දීම තමයි ශතකය වාර්තා වෙලා තියෙන්නේ. සිදත් කියන්නේ ටෙස්ට් තරඟවල වගේම එක් දින තරඟවල ගොඩක් ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කරන ක්‍රීඩකෙක් කියලා තමයි සඳහන් වෙන්නේ. ඩේවිඩ් හවුටන් තමයි සිම්බාබ්වේ වෙනුවෙන් පළවෙනි ශතකය රැස් කරගෙන තියෙන්නේ. හවුටන් මේ ශතකය අරගෙන තියෙන්නේ 1992 ඉන්දියාවට එරෙහිව තිබුණු තරගයකදී. හවුටන් සැලකෙන්නේ ඇන්ඩි ෆ්ලවර්ට පෙර සිම්බාබ්වේ බිහි කරපු දක්ෂතම ප්‍රතිකරුවා විදිහට. බංග්ලාදේශය වෙනුවෙන් පළවෙනි ශතකය රැස් කරගෙන තියෙන්නේ අමිනුල් ස්ලාම් කියන ක්‍රීඩකයා. අමිනුල් තමන් මුහුණ දීපු පළවෙනි තරගය වගේම බංග්ලාදේශය මුහුණ දීපු පළවෙනි ටෙස්ට් තරගයේදී තමයි මේ වාර්තාගත ශතකය රැස් කරගෙන. මේ වාර්තා කවදාවත් කඩන්න බැරි වාර්තාවක්. එහෙම වාර්තා තියෙන්නේ මේක විතරක් නෙමෙයි. ඉස්සරහට අපි ඒ ගැනත් කතා කරමු. ක්‍රිකට් පිටියේ මේ වගේ සුවිශේෂී වාර්තා ගැන දැනගන්න තවමත් අපේ YouTube channel එකට subscribe කරලා නැත්නම් මේ වීඩියෝට පහලින් තියෙන subscribe button එක click කරලා අපිට subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.